ජනාධිපතිද අගමැතිද මන්ත්‍රීද ඇස් දෙකට දැක්කේ මොකාද ඌ කාලුද සුදුද මම කරේ දැකපු තැන වරදට බෑන තමයි කරේ ඒකට සමහරුන්ට හිතරි දෙන්නේ නැතිදී මෙහෙමයි අර උන්ගේ අම්මා මතක් කරලා මම බෑන්නා ඒක සම්පූර්ණ වැරදි ඒක මගේ මම ඒක හිතකින් කරපු එකක් නෙමෙයි ඒකට මගේ කනගාටු ප්‍රකාශ කරන උන්ට කරුණාවෙන් ඉල්ලනවා ඒ දෙරණ දිලිත් ජයවීර මහත්තයාගේ අරුණ අරුණටයි දෙරණටයි जनाधिपति अपेक्षा मनुष्य देरण अबूतमासल दिखा बलान मे माव बलला मे हाँ मुखेद यकेद मनुष्य मनुष्य बलला शरणाइल दिनाटम मम राजांगणे सद्धारतन हाँ दट माव विशी नम विद अपराध परीक्षण डिपार्टमेंट विशी අත්තඩංගුවට ලැබුවා සංහිඳියාවට බාධා කළා කියලා. චරන් ප්‍රනාන්දුට බැනවැදීම ඊළඟට අතාසා ඉදිරිසූරියට බැනවැදීම කියන කාරණා යටතේ මම අත්තඩංගුවට ගත්තේ. ඊට පසුව මුදල් ප්‍රශ්නයකුත් එකට එකතු වෙලා තිබුණා. ඉතින් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගරු අධිකරණයට මාව ඉදිරිපත් කරන ලැබුවා. ඒ අනුව මාව පරීක්ෂණ කටයුතු සඳහා රක්ෂිත බන්ධනාගත බන්ධනාගාර ගත කළා. ඒ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව මට කරු අධිකරණය විසින් අධිකරණ මහේස්ත්‍රාත්තුමන් විසින් අප ලබා දෙනු ලැබුවා. කොන්දේසි කිහිපයකට යටත්ව ඒ තමයි මට පරුස වචනයෙන් බැන වදින්න එපා මීට පස්සේ කියලා කිව්වා. මම ඒකට එකඟයි. ඒ වගේම තමයි බොහෝ පිරිසක් මගේ YouTube Facebook කරා මගේ වීඩියෝ නරඹලා මං හිතන්නේ මම පිළිබඳව දන්නේ නැති අය හිතන ඇති මම මහ ත්‍රස්තවාදියෙක් මැරේක් වගේ ස්වභාවයක් නෑ මම කාත් සමගවත් එහෙම පෞද්ගලික අමනාපයක් නෑ මේ රටේ ජනාධිපතිතුමා එක්ක හෝ වේවා අගමැතිතුමා එක්ක හෝ වේවා රාජපක්ෂවරුත් එක්ක හෝ වේවා ප්‍රේමදාස මහත්තයත් එක්ක හෝ වේවා දිසානායක මහත්තයත් එක්ක හෝ වේවා किसी के पौद्गलिक अमनापयाक मगे ने मम गमक पांसल की अहिंसक हम दुर्नम मिनीसु दुखे मिनीसुंगे दुख पांसल टैल की मम कले बेन वीम ओंगे अम्म मतरला मम बेन्ना एक संपूर्ण वेरदी मगे मगे मम एक हित किंकरण घाट प्रकाश कर उंट इगे मेर मराठे महानायक हिमिवर उंट मम බැනවැදුනා ඒක නම් මම උන්වහන්සේලාගෙන් සමාව ගන්නවා මොකද ඒක මට ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි මොකද උන්වහන්සේලාවත් අවදි කිරීම පමණයි මගේ හිතේ තිබුණ වෙන කිසිදු පරම කියන්නේ නරක චේතනාවක් නෙමෙයි රටේ ප්‍රසිද්ධ චරිතවලට කරන සමහර වැඩ වැරදිවලදී මම බැනවැදුනා වුණුත් මාත් එක වෛරයට පාත්‍ර වෙලා ඇති ඔවුන්ටත් මම කියන්න ඕනේ මාත් එක වෛර කරන්න එපා මට පේනවා දැනුත් අන්තර්ජාලය තුල මට අප ලැබුණට පස්සේ मगे वीडियो अरंग हद हदा समहार सद्भाव दान समहार माव नैवत रक्षित बंधनाकर मतकरमी विशेषम मम मेकमार्वितर रक्षित बंधनाघात बंधनागार गतकुना मतकर कृतवेदीव राजांगने हामुद्रु हमुकर गये ताम दुपत हाम महान जीवित वसर दाहता मे जीवित काले तुरी पांसा देखा खेदवा बोधिरुक्काराम विहारस्थाने सह दैंग वेडसिटी सुदत्ताश्रम बोधिरुक्काराम विहारस्थाने ममयान कोट एक दिपुने इन्नावास अडि विस्सक सालावक विभितरा ये अडि विस्से सालावा अडि असुवक्करा दैंग इन्न अगमेति तुमालावा गरा वेटिच्च चैत्यक मे मे मेद मम दें मुखद मे नम के मे मे नम महालुक पोराक निमे तपे धनुष्क महत्या इतना दिनेश गुणवर्धन अहमति तुमा गेनल्ला अब उदाव कर निशा मास तुने मम अवांक वेड कर निशा मे पलाद संहार चैत्य मौर्दना पटांगे वीन मास तुने हदल इवर इटवासे लघु धर्मशाला वकने एस एम चंद्रसेन अमदितुमा ये काल रुपया लक्ष तीस अटदून दैवंत धर्मशाला अड़ी इकसी हक दी अड़ी हतली दैवंत धर्मशाला खेदवा विहार मंदिर आगती बुन चूटी विहार आगती बुन एक दैंग
කෝටි 5ක විතර විහාර මන්දිරයක් එක හදලා තියෙනවා. ඒ වටත් ගමේ දුප්පත් අහිංසක මිනිස්සු ඒ මිනිස්සු එක කන්නේ මේ පැත්තේ කුඹුරු කෙරෙන්නේ අලි රෑට මිනිස්සුන්ගේ කියලා බොහොම අමාරුෙන් ජීවත් වෙන්නේ. රුපියල් 50 100ක් ගතු කරගන්න මේ මිනිස්සුන්ගේ. ඉතින් මේවා මාව අන්තර්ජාලය තුල දැකපු මිනිස්සු විහාරය හදලා විහාර මන්දිරය හදනකොට ඒකට දේශපාලකයන්ගෙන් ආධාර එකතු කරේ නැහැ. එකම මන්ත්‍රීවරයෙක් රුපියල් ලක්ෂයක් දුන්නා. ඊළඟට තව එක්කෙනෙක් සිමෙන්ති කොට 30ක් දුන්නා ඔච්චරයි. අනිත් සියලු මුදල් ගමින් ලක්ෂ 50ක් එකතු කරනකොට කෝටි 1ක්මාරක් 2ක් 3ක් 4ක් 5ක් කීයදෝ යන මුදල කෝටි 5ක් නම් ඒ ඉතුරු සම්පූර්ණ මුදල මම දන්න හිතවත් ඒක මම කියන්න ඕනේ මට මේ දීපු එක කිසි කෙනෙක්ගේ මම බලහත්කාරයෙන් අරන් නැහැ. ඒ හැමෝම මම කරන මට දුන්නා නම් ඒ කෙනාගේ ෆොටෝ එක එයාගේ නාගේ දීපු මුදල ඒ එයා දීපු ද්‍රව්‍ය මට සල්ලි දීපු මිනිසුන්ට මම අයවැය පෙන්නලා දිනවා. මම මේව එකක් දන්නේ නැහැ පන්සලක මේ අයවැය මේ අවයවයක් අයවැයක් පෙන්වන්න වෙයි කියලා මම කිසි දවසක හිතුවේ නැහැ. එහෙම හිතුවනම් මම මගේ ජීවිතයේදී අවුරුදු 17ට කෝටි 50ක් විතර වැඩ කරලා ඇති මං හිතන්නේ. ඉතින් කොහොම නමුත් මේක හැදුවා යන්න ටොයිලට් එකක් තිබුණේ නැහැ. දැන් අද වෙනකොට මේ පන්සලේ ටොයිලට් 7ක් විතර තියෙනවා. ඊළඟට භාවනා කුටි ආරාම කුටි තියෙනවා. ඒ වගේම ටොයිලට් පහසුකම් තියෙනවා. ඉතින් මේ වගේ විශාල වැඩ කොටසක් අංග සම්පූර්ණ අර අරුණ පත්තරේ දාලා තිබිච්ච පන්සල නෙමෙයි තියෙන්නේ. මම කරුණාවෙන් ඉල්ලනවා ඒ දෙරණ දිලිත් ජයවීර මහත්තයාගේ අරුණටයි දෙරණටයි මම කියන 2024 ජනාධිපති අපේක්ෂකෙක් එතුමා මනුසත් දෙරණට ඇවිල්ලා කියන ඔබතුමා එන්න ওই පන්සල් දෙකම ඇවිල්ලා බලන්න අපිටත් දෙරණින් පුළුවන් නම් ඇවිල්ලා මේ අපේ ගමේ ඉන්නවා ළමයි 340 350ක් ඇවිල්ලා මේ මාවත් බලලා මේ හාමුදුරු මොකෙද්ද යකෙද්ද මිනිස්සේද්ද අමනුස්සේද්ද කියලා පොඩ්ඩක් බලලා මේ මෙහෙ ඉන්න ගමේ දුප්පත් අහිංසක මිනිස්සු ඉන්න පුළුවන් නම් ඔය හැම වෙන උදල් උපකාර වලින් මම තරහක් නැහැ. මම ඔබතුමාට අර ඇන්ටිජෙන්ද මොකද්ද මන්ද ප්‍රශ්නේ මම ඒක මන් දැක්ක අර ඕමල්පේ සෝභිත හාමුදුරු දාලා තිබුණ ඇන්ටිජෙන් ප්‍රශ්නය මම ඒකට කතා කරා. ඒ නිසා දන්නේ නැහැ මට පන්න ගැහුවේ. ඉතින් මගේ හිතේ පුද්ගලික තරහක් නැහැ. මම කවුද දකින්නේ ජනාධිපතිද අගමැතිද මන්ත්‍රීද ඇස් දෙකට දැක්කේ මොකාද ඌ කාලුද සුදුද මම කරේ දැකපු තැන වරදට බෑන්න ළමයි කරේ ඒකට සමහරුන්ට හිතරි දෙන්නේ නැති මෙහෙමයි අර කපටි කමෙන් හම්බ කර ගැනීමේ බලාපොරොත්තුවේ මම මේ දේවල් කරේ නැහැ ඒක මතක් කරන්න ඕනේ ඉතින් ඒ පන්සල මගේ ගුරුවරයා මහාචාර්ය අත්තංගෙන් අතරපාල හිමි එයාට ඒ පන්සල බාර දීලා තමයි මම ඒක උන්වහන්සේගේ පන්සල මේ සුදත් ආශ්‍රමයට එන්නේ ඊට පස්සේ මෙතන තිබිච්ච ගනුදෙනු පිළිබඳව ගත්තොත් මෙතනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මට රුපියල් කෝටි 6ක ලැබීමක් තියෙනවා වසරක් තුලදී ඒ පිළිබඳව තොරතුරු පෙන්වන්න කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ සංඝාවාසයේටම කෝටි 1ක්මාරක් විතර යන්නේ නැති මේ ඉඩම අක්කරයක් අක්කර ඉඩමට ලක්ෂ 55ක් එකකට ලක්ෂ 65ක් 1 කෝටි 20 ලක්ෂයක් දීලා තියෙනවා. මේක මහා වලක් ලක්ෂ 10ක් 15ක් විතර මේ වලට යන්නේ නැති. අතන විශාල අඩි 32ක් උස මංගිතනේ අඩි 30ක් 25ක් විතර පරල දෙවන්ත බුදු පිළිමයක් තියෙනවා. ඒකට ලක්ෂ 70ක් 80ක් 85ක් යන්න ඇති. ඊළඟට විශාල ධර්මශාල අඩි 125ක් දිග අඩි 34ක් පරල විශාල ධර්මශාලාවක් තියෙනවා. හදලා තියෙනවා. ඒකට කෝටියකට ලක්ෂ 80ක් කෝටියක් විතර අතර යන්න ඇති. ඕන කෙනෙක් ඇවිල්ලා ඇස්තමේන්තු කරලා බලන්න. තව කාමර 3ක් හදලා තියෙනවා. දානශාලාවක් හදලා තියෙනවා. ඊළඟට අමතරව මහාන වෙච්ච දවසේ ඉඳලා කරේ මිනිසුන්ට කණ්ඩ දෙන්නේ එකයි ගෙවල් දොරවල් හදපු එකයි රෝදපුටු උදීපු එකයි මං හිතන්නේ මේ නාචාදුව ගත්තොත් මගේ රෝදපුටුවක් ගත්තේ නැති මිනිහෙක් නෑ. දෙරණ අරුණ මහා දෙරණ දිලිත් ජයවීර මහත්තයර කියන මීට අවුරුදු 7කට 8කට උදී මට මතක හැටියට ඔබතුමාගේ දවුල්ල ප්‍රදේශයේ දාලා තිබුණා කණ්ඩ විදිහක් නැතුව බිස්කට් එකක් කව කණ්ඩ අරන් දැම්ම උපන් ළමයාගේ උපන්දිනය දවසේ බිස්කට් එකක් අරන් දෙන්න විදිහක් නැතුව බෙල්ල චෙන්සෝ එකෙන් බෙල්ල කපා ගත්ත පොඩ්ඩක් ඔයාලා බලන්න කාංචන වෙන්න ඕනේ කියලා කෙනෙක් වෙන්න ඕනේ දාලා තිබුණේ මේ රාජාංගනේ හාමුදුරු තමයි දවස් 17කින් ගියක් හදලා පදිංචි කරපු හාමුදුරු. දුප්පත් ඇති බිරි මිනිසුන්ට ගෙවල් දොරවල් හදලා තියෙනවා. මං හිතන්නේ මේ ලංකාවේ මම තරම් දුප්පත් මිනිසුන් උදව් කරපු රෝද පුටුද වතුර මෙට්ටද වතුර ෆිල්ටර්ද නොදීපු දෙයක් නැහැ. ස්කෝල වලට පුස්තකාල හෙල්පින් එඩියුකේෂන් ෆවුන්ඩේෂන් කියලා පුස්තකාල වල පොත් අප්‍රමාණ. මහාන වෙච්ච දවසේ උදන් කරේ සත පහක් හොරකම් කරන්න නැතුව මිනිසුන්ට උදව් කරපු එක. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් මාව ගරු අධිකරණයේ විසින් ඒකට නිදහස් කරලා තියෙනවා. මං හිතන්නේ පත්තර වාර්තාකරුවන්ගෙන් මම තරහක් නැහැ.
දානකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෝටි 10යි කියනකොට පත්තරවල කෝටි 16යි කියන එහෙම කරන්න එපා. ඊළඟට මාත් එක්කත් ඇවිල්ලා සම්මුඛ සාකච්ඡා තියන්න හිතන හිතන දේවල් දාන්න එපා. ඉතින් ඔබ ඔයකොල කිසි කෙනෙක් එක්ක මට ඕනනම් ඔය දාපු වට විරුද්ධ පිළිබඳ ඇක්ෂන් ගන්න බැරි කමක් නැහැ. මට ඔවා ගත්තා කියලා මොනවා කරන්න මම සල්ලි පෙරේතෙක් නෙමෙයි. හැබැයි මම වගේ මම දුප්පත් පැරපතකින් ආපු හාමුදුරු කෙනෙක් මෙහෙම ගහන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට මම රටේ ඉන්න ජනාධිපතිද අගමැතිද ඔය ඕන කෙනෙකුට මම ආරාධනා කරනවා එන්න අපි කතා කරමු. හරි ආජාංගනේ හාමුදුරු මේ රටටත් රටේ මිනිසුන්ටත් ආදරේ අපිටත් ඕනේ මේ රට මේ තත්ත්වයට ගන්න. ඒ වගේම ඒ බව මතක් කරමින් ඔය පත්‍රවල ගිය විස්තරද ඇත්තරම තියෙන්නේ මේකද කියන එක පොඩ්ඩක් බලන්න. ඒ වගේම තමයි මම මේ විශේෂ ස්තුතිය වෙලාදී පුද කරන්න ඕනේ. අද මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඒක තමයි මම නිදා මේ ඉන්නේ අපයක් මත. මට තව තවත් පන්න පන්න නම් ගහන්න එපා. කාරුණික විල්ලනවා. අද මාව හිරගත කරන්න හරි මොනවා හරි මට අපහාස කරන මට වෙඩි තියන්න ඇවිල්ලා. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ දේ කියන්න ඕනේ. ඒ තමයි මේකේ අද මම මේ විදිහට මාධ්‍යයට ඉස්සරහට මට කවදාවත් ඇවිල්ලා කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මට නඩුවලට වියදම් කරන්න සල්ලි නැහැ. මම ඒක මතක් කරන්න ඕනේ. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නකොට රුපියල් 56000 මගේ බැංකු පොතේ තිබුණේ ලැබීම් මගේ YouTube එකට මං ඉතින් ලක්ෂ දෙකක් විතර තියෙන්නේ ඇති. බැංකු පොතේ සම්පත් බැංකු account වල තිබුණේ රුපියල් 56000. මට ඒ 56000 හරි ලක්ෂ දෙක හරි දෙකමාර හරි තිබුණත් මට වියදම් කරන්න සල්ලි නැහැ. මං ඇතුලේ මම කතා කරනකොට කමෙන්ට්ස් දාපු ඊළඟට ෂෙයා කරපු අය දුප්පත් අහිංසක මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ට මට වියදම් කරන්න දෙන්නේ මේක මම අද මේ විදිහට කතා කරන්නේ. මම මතක් කරන්නේ අපේ ධනුෂ්ක මහත්තයා හින්දා විශේෂ ස්තුතියේතුමාට පුද කරනවා. ධනුෂ්ක මහත්තයාට මම ඉල්ලීමක් කළා. මහත්තයා මට මේ වෙලාවේ මේ කරගන්න කිසිම අතක් නැහැ. මම මේකෙන් බේර ගන්න කියලා. ඉතින් එතුමා ඇවිල්ලා ඊළඟට ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහත්තයා. අද වෙනකන් තාම සත පහක් අරගෙන නැහැ. එතුමාට දෙන්න සල්ලිත් නැහැ. ඉතින් ධනුෂ්ක මහත්තයා තමයි ජනාධිපති නීතිඥතුමා හැරෙනකොට අනෙක් සියලුම නීතිඥවරුට මුදල් වියදම් කරේ අපේ ධනුෂ්ක මහත්තයා. ඉතින් ජනාධිපති නීතිඥ මහත්තයා මම හම්බ වුණා මුණ ගැහුණා. මම මේවා පළ කරන අයගෙන් මම ඉල්ලීමක් කරනවා මට උදව් කරන්න. ඒ මහත්තයර කරන අගෞරවයක් නෙමෙයි මේක. මොකද මම රුපියල් 120ක් සාධාරණ මුදලක් එතුමා මගෙන් ඉල්ලුවේ. මොකද අනිත් ඒවා සඳහා මිට වඩා විශාල මුදලක් එතුමා අරගෙන තියෙනවා. මට මේ රුපියල් 120 ගෙවා ගන්න විදිහක් නැහැ. මම දැන් කල්පනා කරන්නේ ඒක ගෙවා ගන්න කොහොමද කියලා. ඉතින් මම බිස්නස් එකක් කරන්නද මම මොනවා කරන්නද? නමුත් මම ඒ එතුමාගේ ඒ වෙනුවෙන් ඒ මුදල පරිත්‍යාග කරන්නට ඕනේ. ඉතින් මේ මාධ්‍යෙන් සියලු දෙනාගේම මේ YouTube, Facebook ඊළඟට ප්‍රධාන මාධ්‍ය හැම එකකින්ම ඉල්ලීමක් කරනවා. මට පුළුවන් නම් මේ උදව්ව කරන්න. මම සල්ලිකාරයෙක් නෙමෙයි. තේපොල් රබර් නැහැ, කුඹුරු අතු පිට නැහැ, එන්න කියලා කිසිම ආදායමක් නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ පන්සල වුණත් පවත්වාගෙන යන්නේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් අපිට උදව් කරන්න කියලා. ඒ වගේම තමයි තරහ වෙලා හිටපු සුදත්ත මහත්තයා තරහ මරහ අමතක කරලා ඇවිල්ලා මාව බැලුවා, මට උදව් කළා. ඒ වගේම අමිල එගොඩ මහත්තයා තමයි මම එතුමාටත් විශේෂ ස්තුතියක් පුද කරනවා. එතුමා මම මට ආව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරගෙන යනකොට සත පහක්වත් නෑ. මම දැනගෙන හිටපු එකම නීතිඥයා කොළඹ එතුමා. කතා කරා විතරයි ඇවිල්ලා පුළුවන් පමණින් අපේ අනුජ ප්‍රේමරත්න මහත්තයා මුණ ගැහෙනකන් එතුමා ඒ වැඩ කටයුතු කළා. එතුමාට ශක්ති ප්‍රමාණයෙන් මගේ මුදල් අය කරගන්න නැතුව කරලා දුන්නා. එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම විශේෂ ස්තුතියක් පුද කරනවා මේ වෙලාවේදී. ඒ තමයි බන්ධනාගාර ජගත් SP මහත්තයා ඇතුළු, ඒ චීප් ජේලර් මහත්තයා ඇතුළු, මාව බාර දුන්නේ මානසිංහ මහත්තයා ඇතුළු ඒ කණ්ඩායමට. මොකද ඒ බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් මට පුදුම විදිහට සැලකුවා. මම මේක කියන්නම ඕනේ, මම නිදහස් වෙලා නැත ඇප ලබාගෙන එළියට එන තෙක් ඒ අය මට සිවුරක් හේදුවේ නැහැ, මගේ සිවුර හොදලා දුන්නා. ඊළඟට සිවුර අඳනේ මගේ පස්ස පැත්ත විතරයි හේදුවේ නැත්තේ. මට දාන මාන ටික පවා
ඒ මිනිස්සු පුළුවන් විදියට ගෙනල්ලා බොහොම සත්භාවයෙන් එළියට එනකොටත් හැම දිනම කනගාටු වුණා. ඊළඟට මාව අප ලබා දුන්නයි කිව්වත් පස් කියනවත් එක්කම නිලධාරීන් ඇවිල්ලා ඉක්මනින්ම නිදහස් කළා. ඒ වගේ ඒ හැමෝටම මාව නිදහස් කරගන්න Facebook YouTube ගොඩක් අය මගේ පුවත් පේජ් මා වෙනුවෙන් පෙනී හිටපු ෂෙයා කරපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් උත් අපේ අනුජ ප්‍රේමරත්න මහත්තයාට මුදල 7-5ක මුදලක් අය නොකර ඉදිරිපත් වීම පිළිබඳවත් ධනුෂ්ක මහත්තයා මාස 1කමාරක් විතර තිස්සේ එයාගේ දරුවගේ ඊයේ උපන්දිනේ ඒ වෙනකොට තාත්තා නෑ මාත් එක්ක හිටියේ පුදුම කැපකිරීමක් සල්ලි ලක්ෂ ගාණක් යදන් කරලා මේ වෙනුවෙන් කැප වුණා. ඒ ඇතුළු මම වෙනුවෙන් කැප වෙච්ච මාව බලන්න ආපු හැමෝටම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම ඉන්න තැනට ඇවිල්ලා ඔයගොල්ලෝ හැමෝම මේ ගම වෙනුවෙන් අසරණ ජනතාව වෙනුවෙන් උදව් කරන්න කියන ඉල්ලීමත් මට එපා රුපියලක්වත් මම කොහොම හරි ජීවත් වෙන්න මේ ගමේ අහිංසක මිනිසුන්ටත් උදව් කරන්න ඉදිරිපත් වෙන්න කියන එක මම මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි. ඔව් අපේ ජනාධිපති නීචේන මහත්තයා මට උපදෙස් දුන්නා නතර කරන්න එපා YouTube. අපිට එවන්න වීඩියෝ අපි ඒව බලලා ඔබ වහන්සේට අවසරය දෙන්නම්. එතකොට පළ කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව මම ඉදිරියේදී මම හිතාගෙන ඉන්නේ මේ හැම දෙයකින්ම ඈත් වෙලා වනා භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්න. හැබැයි රටේ මිනිස්සු වෙනුවෙන් මන් දානවා කතා කරන්න කෙනෙක් නැහැ කියලා අවශ්‍යතාවයක් ඇති වුණොත් මම ඉදිරිපත් වෙනවා. මට මේ කිසි දෙයක් ගොඩ ගහගෙන නැහැ. අපක්ෂපාතීව භික්ෂුවකින් වෙන්නට ඕන කාර්යභාරය ඉටු කරන්න උනොත් ඉටු කරනවා. පක්ෂපාත ભેදයකින් තොරව මා වෙනුවෙන් කැපවෙච්ච හැම දිනාටම මේක යට චරිත ඉන්නවා. එයයි මට ඉදිරිපත් කරන්න බෑ. ඉතින් ඒ හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.